අපි දැක්කා අපේ රටේ අමාත්‍යවරයක් විදිහට ඉන්න ටිරාන් නල සමාත්‍යවරයා ඊයේ ඇවිල්ලා අර මැරවරේ සරමුස්සගෙන චණ්ඩි පාඩ් දානවා වගේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒ මාධ්‍ය සාකච්ඡාව ඇතුලේ ඔහු කියනවා අර මේ ගුවන්තොටුපලේ වෙච්ච ඒ ක්‍රියාවලිය හෙළිදරව් කරපු තරුණයා රස්ති අධිකාරිය කියලා. ඒ වගේම ඒ හෙළිදරව්ව මේ ලංකාවේ ඉන්න සමාජෙත් ඒ වගේම පිටස්තර ඉන්න මිනිසුන්ටත් මේක බලන්න වුණු ඒ වීඩියෝ කරපු සමහරට ඒ මැදිහත් වුණු ඒ නිලධාරීන්ට ෆිල්ම් එකක් බවට මේක පත් කරලා තියෙනවා. ඒක නිසා මම මේක දැන් දන්නවා. ඒක නිසා මම මේක බලා ගන්නම් කියලා සරමුස්සගෙන චණ්ඩි පාඩ් දාන්න පටන් අරගෙන තියෙනවා. එතකොට දැන් අපි අහනවා ටිරාන් අලස් අමාත්‍යවරයාගෙනු, ඒ වගේම රනිල් වික්‍රමසිංහ රටේ බලහත්කාරී ලෙස පත්ව රැහෙන ජනාධිපතිවරයාගෙනු. මේ දැන් මේ ඔහු කියන ඔහුට අනුව රස්තියාදු ගහන ඒ තරුණයා, ඒ වගේම මේ ෆිල්ම් පෙන්වන්න හදපු ඒ නිලධාරී දැන් මොනවද රටට අත්පත් කරලා දුන්නේ කියලා. පළවෙනි කරුණ තමයි මේ ආණ්ඩුවයි ටිරාන්ලයි ඒ ඇමති මණ්ඩලයයි සියලු දෙනා එකතු කළා මේ වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය ඩොලර් 100ට වැඩි කරා. හැබැයි මේ ඔහුට අනුව මේ රස්තියාදුකාර තරුණයාත් ඒ වගේ මේ ෆිල්ම් කරපු නිලධාරිනුත් දැන් එකතු වෙලා මොකද කළා තියෙන්නේ? රුපියල් 100 ඩොලර් 100කට ගත්ත ඒ වීසා ක්‍රියාවලිය දැන් ඩොලර් 50ට අඩු කරලා තියෙනවා. එතකොට දැන් මේ රස්තියාදුකාර තරුණයාත් ඒ වගේ මේ ෆිල්ම් පෙන්නපු කියන නිලධාරින් තමයි දැන් එතකොට ඒක කළා තියෙන්නේ. ඒක හොඳයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් මීට පෙර ටිරාන්ලා රනිල්ලා එකතු වෙලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වීසා ලබා ගැනීම සහ ඒ තියෙන කවුන්ටර්ස් 3යි තිබුණේ. හැබැයි ඔහුට අනුව මේ රස්තියාදුකාර නැත්නම් ෆිල්ම් පෙළපු නිලධාරීන් සියලු දෙනා එකතු කළා දැන් කවුන්ටර් 6ක් බවට දැන් මේක පත් කරගෙන තියෙනවා. ඉතින් ඒක මරුණි. ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් මේ ක්‍රියාවලිය ඇතුලේ අපි දන්නවා අපේ රටේ මූල්‍ය බලය තියෙන ටිරාන්ට නෙමෙයි. අපේ රටේ මූල්‍ය බලය තියෙන්නේ ජනාධිපතිට නෙමෙයි. අපේ රටේ මූල්‍ය බලය තියෙන ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට. එතකොට දැන් ඒ රස්තියාදුකාර තරුණයන් ඒ වගේම ෆිල්ම් පෙන්නපු ඒ නිලධාරිනුත් හැබැයි රට හමු වෙලා දරව් කරලා තිබුණා මේ ක්‍රියාවලිය ගැසට් එකක් නැතුව තමයි දැන් මේ වෙලා තියෙන්නේ. හරිද? දැන් මේ සිදුවීම වෙච්ච ගමන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඒ ඉදිරිපත් කරපු ලේඛනයේ මොකද තිබුණේ? මේ ක්‍රියාවලිය රජයේ ගැසට් කිරීමක් ඇතුලේ තමයි ඉදිරිපත් කරේ කියලා කියනවා. හැබැයි ඊයේ ටිරාන් ඇවිල්ලා කියනවා මොකද්ද? නෑ නෑ අපි ගැසට් ගෙව්වේ නෑ කියලා. එතකොට දැන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියලා කියන්නේ පට්ටපල් පච අරින දෙපාර්තමේන්තුව බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක එළිදරව් කරේ කවුද? ඔය කියන විදිහට ගත්තොත් රස්තියාදුකාර වෙන තරුණයෙක් ඒ වගේම ෆිල්ම් පෙන්නපු නිලධාරියෙක් ටිකක්. ඉතින් ඒකත් මරුණේ. ඒ වගේම ගත්තොත් එහෙම අවසානයේ දැන් ඊයේ හවස කැබිනට් මණ්ඩලයේ රැස් වෙලා නිවේදනය නිකුත් කරනවා. ඒ නිවේදනය ඇතුලේ තියෙනවා මෙතනින් එහාට මේ කරන වීසා ක්‍රියාවලිය ආගමන විගමන නිලධාරින්ගේ පූර්ණ මැදිහත් වීම ඇතුලේ තමයි කරන්නේ කියලා. ඉතින් ඒක බැරි නම් හොඳයි නිකල්ලා තියෙන්නේ. ඒක නිසා මේ රනිල්ලට, ටිරාන්ලට, මේ රාජපක්ෂලට මේ රටට කරන්න බැරි වෙච්ච දේවල් ටිකක් අර ටිරාන්ටනු රස්තියාදුකාර තරුණයොත් ඒ වගේම ටිරාන්ටනු අර ෆිල්ම් පෙළපු නිලධාරි දැන් රටක් වෙනුවෙන් හොඳක් කරලා දිනනවා. ඒ නිසා මොකද්ද මේ ක්‍රියාවලිය? එතකොට ඒක නිසා පැහැදිලිව මේ රනිල්ලාගේ, ටිරාන්ලාගේ, රාජපක්ෂලාගේ මේ ජඩ මැදිහත් වීම තමයි අවුරුදු ගණනාවක් ඇතුලේ මීට පෙරත් ඒ වගේම දැනුත් අපේ රටේ මහ ජනතාව, අපේ රටේ තරුණයෝ, ඒ වගේම ප්‍රගතිශීලී මිනිස්සු බය නැතුව දැන් පෙන්වන්න ඇවිල්ලා තියෙන්නේ. රටක එහෙම නැත්නම් ලංකාවේ මූල්‍ය බලය පිළිබඳව සම්පූර්ණ බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාව යටතේ රටක මූල්‍ය බලය පිළිබඳ තීන්දුව තීරණ ගැනීම සඳහා සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේ ලංකාවේ රජය සතු වීසා නිකුත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් මුදල් අය කරගැනීමේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ ක්‍රියාවලිය කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවට යොමු කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගෙන පාර්ලිමේන්තුවේ විවාද කරලා සෑම පාර්ශ්වයකටම අදහස් දක්වන්නට අවස්ථාවක් නොදී කැබිනට් මණ්ඩලය විසින් විශේෂයෙන්ම ටිරාන්නලස් අමාත්‍යවරයාගේ මැදිහත් වීම තුලින් සිදු කරපු ක්‍රියාවලියක්. එහිදී ටිරාන්නලස් අමාත්‍යවරයා මේ තත්ත්වය මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොමැති වීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම වගේ මේ වගේ බරපතල නීතිමය තත්ත්වයන් උල්ලංඝනය කිරීම සාධාරණීකරණය කරනවා VFS වගේ මේ ආයතනයක මේ සමාගමක් සමග තරඟ කරන්නට වෙනත් සමාගම නැහැ කියලා. මට හිතාගන්නට බෑ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් සිටින අමාත්‍යවරයෙක් කොහොමද කියන්නේ තමන් විසින් සිතන කාරණයක් සම්බන්ධයෙන් තමන් විසින් හිතෙන් හදාගත්ත හේතුවක් මත මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යන්න අවශ්‍ය නැහැ කියන එක සම්බන්ධ. ඒක නිසා සම්පූර්ණයෙන්ම අමාත්‍යවරයාගේ හිතලුවක් මත මේකට තරඟ කරන්නට වෙනත් ව්‍යාපාරිකයන්ට තිබෙන අවස්ථාව අහිමි කරලා තිබෙනවා, වෙනත් සමාගම් වලට තියෙන අවස්ථාව අහිමි කරලා තියෙනවා. ඒ වගේම මහජන ඡන්දයෙන් පත් වෙලා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් දැනගන්නට තියෙන අවස්ථාව නැති කරලා තියෙනවා සහ සම්පූර්ණයෙන්ම නීතියට විරෝධී විදිහට මේ මුදල් සහ මේ ජනතාවගේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වෙනත් පුද්ගලික සමාගමකට ලබා දෙන්නට මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා කියන එක තමයි මූලික වශයෙන්ම කියන්නේ. ඊළඟ කාරණේ තමයි ඒ එවැනි නීති විරෝධී ක්‍රමවේදයකට ගිහිල්ලා ඇතිවෙච්ච මේ කලබලකාරී තත්ත්වය.
වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතාවට ඒ පහසුකම ලබා ගන්නාලාට විදේශිකයන්ට ශ්‍රී ලාංකිකයන්ට දිගු කාලයක් ගත කරන්න සිදුවීම සහ ඔවුන්ට වැඩි මුදලක් ගෙවන්න සිදුවීම සහ ඔවුන්පත් වෙච්ච මේ අපහසුතාවයට එරෙහිව ඒ සම්බන්ධයෙන් මේ කරුණු අනාවරණය කරපු නීතිඥ සඳුරු කුමාරසිංහ කියන මේ නීතිඥවරයාට සහ ඒක වීඩියෝ කරලා සමාජ මාධ්‍ය වලට දාපු ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව ගන්න මේ ක්‍රියාමාර්ග. අපි දන්නවා මේ 6 වෙනිදා උදේ 10 වෙනකොට ගුවන්තොටුපළ පොලිසිය විසින් ප්‍රකාශ කරනවා මේ නීතිඥ සඳුරු කුමාරසිංහට පොලිසියට ඇවිල්ලා ගුවන්තොටුපළ පොලිසියට ඇවිල්ලා ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. එහිදී ඔහු ප්‍රකාශයක් ලබා දෙනවා නීතිඥවරු දෙදෙනෙක් සමග ඇවිල්ලා ප්‍රකාශයක් ලබා දීම තුලින් ඔහුගෙන් අනාවරණය කරගන්නට උත්සාහ කරන ලද අලුත් කරුණ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. මොකද විමර්ශනයක් කරන්නට ඕනේ පොලිසියට අනාවරණය කර ගැනීමට නොහැකි වන්නා වූ අලුත් කරුණක් අනාවරණය කරගන්න. සමාජ මාධ්‍ය තුල මේ විශාල වශයෙන් මේක සැරිසරද්දි මේ පිළිබඳ සියලු තොරතුරු ප්‍රකාශ කර තියෙද්දී අලුතෙන් උත්සාහ කරපු දේ කුමක්ද කියන එක අපිට ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා ප්‍රායෝගික තත්ත්වයේදී පොලිසිය උත්සාහ කරන හැම අවස්ථාවකම මේ යුක්තිය පසිඳලීම සඳහා තියෙන ක්‍රියාමාර්ග ක්‍රියාපටි පාටින් නිසුන්ට දඩුවමක් විදියට දෙන්න ඔවුන්ව රස්තියාදු කරන්නට ඔවුන්ට පීඩනයක් ඇති කරන්නට මේ වගේ දේවල් වලට. නමුත් ඒ විදියට තමයි මේ සඳරු කුමාරසිංහ කියන නිදිඥවරයාට එරෙහිව මේ තත්වයන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි මේ 6 වෙනිදා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ටිරාන් නලස් කියන අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා මේ වීඩියෝ කරන ලද මේ ආගමන විගමන නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා. ඒ නීතිමය කටයුතු කරනවා කියලා. මොකක්ද මේ කරන්න හදන්නේ? මේ අවස්ථාවේදී මේක වීඩියෝ කරේ නැති වුණා නම් සමාජ මාධ්‍යයට දැම්මේ නැති වුණා නම් මේකේ මේ සම්බන්ධයෙන් රජය ගන්නට નિયમિત රජය මේ වෙන විටත් ගින ඇති බොහෝ ක්‍රියාමාර්ග සිදු නොවන්නට තිබුණා. ඔබ දන්නවා මේක වීඩියෝ කිරීම සහ සමාජ මාධ්‍යයට දැමීම සහ ඒ සඳරු කුමාරසිංහ කියන නිරීක්ෂකයාගේ කතාබහ කිරීම සහ කරුණු ඉදිරිපත් කිරීම මේ සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) කියන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය අදහස් දැක්වීමේ අයිතියට යටත් වෙනවා. ඒ වගේම තමයි මේක සමාජ මාධ්‍ය තුලින් අපි අහලා තොරතුරු දැනගැනීමේ අයිතියට අදාළ වෙනවා. එතකොට මේ සියල්ල ආවරණය කිරීමට උත්සාහ කිරීමෙන් හදන්නේ සඳරු කුමාරසිංහගේ තොරතුරු අදහස් දැක්වීමේ අයිතියත් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියත් කියන මේ මූලික අයිතිවාසිකම් ඛණ්ඩනය කරන්න. ඉතින් මේ වෙනුවෙන් දිගින් දිගටම කරුණු දක්වමින් ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් කටයුතු කිරීම අපි සංවිධානයක් විදිහට පුරවැසියන් විදිහට දැඩිසේ ප්‍රතික්ෂේප කරනවා හෙලා දකිනවා. රටක එහෙම නැත්නම් ලංකාවේ මූල්‍ය බලය පිළිබඳව සම්පූර්ණ බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාව යටතේ රටක මූල්‍ය බලය පිළිබඳ තීන්දුව తీරන ගැනීම සඳහා සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේ ලංකාවේ රජය සතු වීසා නිකුත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් මුදල් අය කරගැනීමේ ක්‍රියාපටි පාටිය වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ ක්‍රියාවලිය කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවට යොමු කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගෙන පාර්ලිමේන්තුවේ විවාද කරලා සෑම පාර්ශ්වයකටම අදහස් දක්වන්නට අවස්ථාවක් නොදී කැබිනට් මණ්ඩලය විසින් විශේෂයෙන්ම ටිරාන් නලස් අමාත්‍යවරයාගේ මැදිහත් වීම තුළින් සිදු කරපු ක්‍රියාවලියක්. එහිදී ටිරාන් නලස් අමාත්‍යවරයා මේ තත්ත්වය මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොමැති වීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම වගේ මේ වගේ බරපතල නීතිමය තත්ත්වයන් උල්ලංඝනය කිරීම සාධාරණීකරණය කරනවා VFS වගේ මේ ආයතනයක මේ සමාගමක් සමග තරඟ කරන්නට වෙනත් සමාගමක් නැහැ කියලා. මට හිතා ගන්නට බෑ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් සිටින අමාත්‍යවරේ කොහොමද කියන්නේ තමන් විසින් සිතන කාරණයක් සම්බන්ධයෙන් තමන් විසින් හිතෙන් හදාගත්ත හේතුවක් මත මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යන්න අවශ්‍ය නැහැ කියන එක සම්බන්ධ. ඒක නිසා සම්පූර්ණයෙන්ම අමාත්‍යවරයාගේ හිතලුවක් මත මේකට තරඟ කරන්නට වෙනත් ව්‍යාපාරිකයන්ට තිබෙන අවස්ථාව අහිමි කරලා තිබෙනවා, වෙනත් සමාගම් වලට තියෙන අවස්ථාව අහිමි කරලා තියෙනවා. ඒ වගේම මහජන ඡන්දයෙන් පත් වෙලා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් දැනගන්නට තියෙන අවස්ථාව නැති කරලා තියෙනවා සහ සම්පූර්ණයෙන්ම නීතියට විරෝධී විදිහට මේ මුදල් සහ මේ ජනතාවගේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වෙනත් පුද්ගලික සමාගමකට ලබා දෙන්නට මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා කියන එක තමයි මූලික වශයෙන්ම කියන්නේ. ඊළඟ කාරණේ තමයි ඒ එවැනි නීති විරෝධී ක්‍රමවේදයකට ගිහිල්ලා ඇතිවෙච්ච මේ කලබලකාරී තත්ත්වය. වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතාවට ඒ පහසුකම ලබා ගන්නාලාට විදේශිකයන්ට ශ්‍රී ලාංකිකයන්ට දිගු කාලයක් ගත කරන්න සිදුවීම සහ ඔවුන්ට වැඩි මුදලක් ගෙවන්න සිදුවීම සහ ඔවුන්පත් වෙච්ච මේ අපහසුතාවයට එරෙහිව ඒ සම්බන්ධයෙන් මේ කරුණු අනාවරණය කරපු නීතිඥ සඳරු කුමාරසිංහ කියන මේ නීතිඥවරයාට සහ ඒක වීඩියෝ කරලා සමාජ මාධ්‍ය වලට දාපු ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව ගන්න මේ ක්‍රියාමාර්ග. අපි දන්නවා මේ 6 වෙනිදා උදේ 10 වෙනකොට ගුවන්තොටුපළ පොලිසිය විසින් ප්‍රකාශ කරනවා මේ නීතිඥ සඳරු කුමාරසිංහට පොලිසියට ඇවිල්ලා ගුවන්තොටුපළ පොලිසියට ඇවිල්ලා ප්‍රකාශයක් ලබා දෙන්න කියලා.
එහිදී ඔහු ප්‍රකාශයක් ලබා දෙනවා නීතිඥවරු දෙදෙනෙක් සමග ඇවිල්ලා ප්‍රකාශයක් ලබා දීම තුලින් ඔවුන්ගේ ඔහුගෙන් අනාවරණය කරගන්නට උත්සාහ කරන ලද අලුත් කරුණ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. මොකද විමර්ශනය කරන්නට ඕනේ පොලිසියට අනාවරණය කර ගැනීමට නොහැකි වන්නා වූ අලුත් කරුණක් අනාවරණය කරගන්න. සමාජ මාධ්‍ය තුල මේ විශාල වශයෙන් මේක සැරිසරද්දී මේ පිළිබඳ සියලු තොරතුරු ප්‍රකාශ කර තියෙද්දී අලුතෙන් උත්සාහ කරපු දේ කුමක්ද කියන එක අපිට ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා ප්‍රායෝගික තත්ත්වයේදී පොලිසිය උත්සාහ කරන හැම අවස්ථාවකම මේ යුක්තිය පසිඳලීම සඳහා තියෙන ක්‍රියාමාර්ග ක්‍රියාපටිපාටින් මිනිසුන්ට දඬුවමක් විදියට දෙන්න, ඔවුන්ව රස්තියාදු කරන්නට, ඔවුන්ට පීඩනයක් ඇති කරන්නට මේ වගේ දේවල් වලට. නමුත් ඒ විදියට තමයි මේ සඳරු කුමාරසිංහ කියන නිරීක්ෂකවරයාට එරෙහිව මේ තත්ත්වයන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි මැයි 6 වෙනිදා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ටිරාන් නලස් කියන අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා මේ වීඩියෝ කරන ලද මේ ආගමන විගමන නිලධාරීන් සම්බන්ධයෙන්ුත් කටයුතු කරනවා කියලා. ඒ නීතිමය කටයුතු කරනවා කියලා. මොකක්ද මේ කරන්න හදන්නේ? මේ අවස්ථාවේදී මේක වීඩියෝ කරේ නැති වුණා නම්, සමාජ මාධ්‍යයට දැම්මේ නැති වුණා නම්, මේකේ මේ සම්බන්ධයෙන් රජය ගන්නට નિયમિત රජය මේ වෙන විටත් ගෙන ඇති බොහෝ ක්‍රියාමාර්ග සිදු නොවන්නට තිබුණා. ඔබ දන්නවා මේක වීඩියෝ කිරීම සහ සමාජ මාධ්‍යයට දැමීම සහ ඒ සඳරු කුමාරසිංහ කියන නිරීක්ෂකයාගේ කතා බහ කිරීම සහ කරුණු ඉදිරිපත් කිරීම මේ සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) කියන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය අදහස් දැක්වීමේ අයිතියට යටත් වෙනවා. ඒ වගේම තමයි මේක සමාජ මාධ්‍ය තුලින් අපි අහලා තොරතුරු දැනගැනීමේ අයිතියට අදාළ වෙනවා. එතකොට මේ සියල්ල ආවරණය කිරීමට උත්සාහ කිරීමෙන් හදන්නේ සඳරු කුමාරසිංහගේ තොරතුරු අදහස් දැක්වීමේ අයිතියත් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියත් කියන මේ මූලික අයිතිවාසිකම් ඛණ්ඩනය කරන්න. ඉතින් මේ වෙනුවෙන් දිගින් දිගටම කරුණු දක්වමින් ටිරාන් නලස් අමාත්‍යවරයා විසින් කටයුතු කිරීම අපි සංවිධානයක් විදිහට පුරවැසියන් විදිහට දැඩිසේ ප්‍රතික්ෂේප කරනවා හෙලා දකිනවා. News reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.